පහුගේ අප්‍රේල් 21 වෙනිදා රටම ඛේදවාචකයක් රටම භීතියට සහ සන්ත්‍රාසයට පත් කරලා සිදුවීම සිදු වුණා. ඉතින් අපි දකින්නේ මේ අන්තවාදීන් ඉස්ලාම් අන්තවාදීන්ටත් වඩා මේ අන්තවාදී පෝෂණය වෙන්න මේ පරිසරය හදපේක තමයි මේකේ ලොකුම ඛේදවාචක හැටි අපි දකින්නේ. එතකොට එක දවසේ දෙකේදී දවසකදී දෙකේදී නෙවෙයි මේ අන්තවාදී ත්‍රස්තවාදී මරාගෙන මරන බෝම්බකරුවෝ නිර්මාණය වුණේ. මේ සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. තමනුත් මැරිලා තමන්ගේ දරුවොත් මරාගෙන මරණ තරමට මිනිහෙක් නිර්මාණය කරන්න දවසින් දෙකෙන් පුළුවන් කමක් නැහැ. එතකොට මේ විදියට රටක් විනාශ කරන්න පුළුවන් අන්තවාදී බලයක් මේ රටේ ගොඩනැගෙනකොට ඒක මර්ධනය කිරීම, එය පාලනය කිරීම, එය රටින් අතුගා දැමීම විශේෂයෙන්ම පාලකයන්ගේ වගකීමක්. ඒ සඳහා ජනතාවගේ පැත්තෙන් ජනතාව කරන්න ඕනේ ඒවා කරලා තියෙනවා. ජනතාව ඡන්දෙ දීලා ජනාධිපතිවරයා හදලා තියෙනවා. ජනතාව ඡන්දෙ දීලා ආණ්ඩු නිර්මාණය කරලා දීලා තියෙනවා. ජනතාව ඡන්දෙ දීලා විතරක් නෙවෙයි බදු ගෙවලා ඒ කට්ටියට අවශ්‍ය පඩිනඩි යාන වාහන ඔක්කොම දීලා තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂක අංශයක් හදලා තියෙනවා. ඉතින් මේ සියල්ල පාවිච්චි කරලා එයාලට කරන්න තිබුණේ. සාමාන්‍ය ජනතාවට මොකක්වත් නැහැ. එතකොට මේ සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන්ගේ වගකීම ඔවුන් ඉටු කරලා නැහැ. ඉතින් මේකේ පහලින් ඉන්න අයට විතරක් දඬුවම් දීලා හරියන්නේ නැහැ. අපි දකිනවා මේකේ ජනාධිපතිවරයාගේ ඉඳන්ම අග්‍රාමාත්‍යවරයාගේ ඉඳන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ඉඳන්ම ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන්ගේ ඉඳන් මේ කට්ටිය ප්‍රධාන වශයෙන් වගකීම් යුතුව තිබෙනවා. මේ වෙනකන් රටේ සාමාන්‍ය ජන ජීවිතයට මේ රට ගේන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. එහෙනම් ආණ්ඩුව මොන පුරසාරම් දෙඩුවත් මොන පම්පෝරි ගැහුවත් මේ රටේ ජනතාව තාම පිළිගන්නේ නැහැ රටේ ආරක්ෂාව තිර වෙලා කියලා පිළිගන්නේ නැහැ. දැන් අපව බයක් සැකක් නැතුව පහට බහින්න පුළුවන් කියලා හිතන්නේ නැහැ. පාසල් ඇරියට ළමයි නැහැ. නගරවල කඩ විවෘත කරාට මිනිස්සු හරියට එන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය තත්ත්වයට තාම රටපත් උනේ නැහැ. ඉතින් මෙහෙම වෙන්නේ හේතුව අපි දකින්නේ දැන් මේ නායකයෝ කියන දේවල් රටේ ජනතාව පිළිගන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැහැ. ඉතින් විශ්වාසයක් තියනවා නම් දරුවෝ පාසලට එවනවනේ. විශ්වාසයක් තියනවා නම් මිනිස්සු රාජ්‍ය සේවයට එනවනේ. විශ්වාසයක් තියනවා නම් සංචාරකෝ රටට එන්න පටන් ගන්නවනේ. විශ්වාසයක් තියනවා නම් විලඳ පොළට කඩවල් වලට මිනිස්සු එන්න පටන් ගන්නවනේ. එහෙම විශ්වාසයක් නැහැ. එහෙනම් මේක විශ්වාසයේ බිඳවට්ට ගත්ත පාලනයක් තියෙන්නේ, අවිශ්වාස කරන පාලනයක් තියෙන්නේ. කොයි වෙලාවෙ කොතන මේ වගේ දේවල් වෙයිද කියලා විශ්වාස කරගන්න බැරි නිසා ජනතාව මේ පාලකයන්ගේ බස් දැන් පිළිගන්න සූදානමක නැහැ. එහෙනම් ප්‍රජාවක් හැටියට මේ தත්ත්වයේ තේරුම් ගත යුතුව තිබෙනවා. ජනතාවට විශ්වාසවන්ත විදියට මේක තහවුරු කරන්නේ කොහොමද? එහෙනම් වචන වලින් විතරක් එක කරන්න බෑ. රට පුරාම හැම තැනින්ම අහුවෙනවා නම් යම් යම් මේ මෙවැනි ත්‍රස්තවාදයට පාවිච්චි කරන්න පුළුවන් අවියාවුදා අහුවෙනවා නම් ඒකට අදාළ ඇඳුම් ආයිත්තන් අහුවෙනවා නම් ඒකට අදාළ පුජ්‍යලෝ අත්තරන් කොට ගන්නවා නම් වහන්න පුළුවන් කමක් නැහෙනි. රට පුරාම මේකට යම් භීතියක් ඇති වෙලා තියෙනවා. එවැනි විනාශයකට සූදානමක් තියෙන බවට තහවුරු වෙනවා දැන් ආරක්ෂක අංශ විසින් මේ සොයා ගන්නා දේවල් වලින්. එතකොට එහෙම තත්ත්වයක් තුල ආණ්ඩුව කියනවා නෑ ප්‍රශ්නයක් නෑ කිව්වට ජනතාව ඒක පිළිගන්න සූදානමක් නෑ. ජනතාව විතරක් නෑ අපි මේක පිළිගන්න සූදානමකුත් නෑ. හොඳටම ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ. මොකද සමහර අපරාධකරුවෝ ඔක්කොම අත්තරංගුවටපත් වෙලා නෑ. ඔක්කොම බඩු අහුණ කියලා අපිට පේන්නේත් නෑ. සමහර ප්‍රධාන අපරාධකරුවෝ ඉන්නේ ජනාධිපති මන්දිරයේ වටේ නම්, සමහරු ඉන්නේ අරලියගහ මන්දිරයේ වටේ නම්, සමහර අපරාධකරුවෝ ඉන්නවා නම් පාර්ලිමේන්තුවේ ඒ තැන්වල අනුග්‍රහකත්වය ලැබනවා නම්, ඉතින් කොහොමද රටේ ජනතාව එවැනි පෙන්වා දීම් තියදීත් ඒ වට නිසික්‍රියාමාර්ග ගන්න නැතුව කොට ජනතාව විශ්වාසයක් හදාගන්න බෑනේ. පුංචි පුංචි මිනිස්සු ටිකක් විතර මේකට හරිකන හරියන්නේ නැහැ. මේකේ මහ මුලකාරයෝ ඉන්න තැන්වලින් හොයලා අල්ල ගන්න ඕනකම තියෙනවා. ඉතින් ඒ හින්දා අපි දකිනවා තාම ඒ විශ්වාසය රටට හදන්න බැරි වෙලා තියෙනවා. මේක තුල බරපතල ප්‍රශ්නයක් පැරණගිලා තියෙනවා. මොකද රට සාමාන්‍ය තත්ත්වයට ආවේ නැති වුණොත් ඒක බලපාන්නේ ආරක්ෂාවට විතරක් නෙවෙයි, දරුවන්ගේ අධ්‍යාපනය මේක බලපානවා, ඒ වගේම රටේ ආර්ථිකයට මේක බලපානවා, සමස්තයට මේක බලපානවා. ඉතින් එහෙම බලපෑමක් දැන් එල්ලෙමින් තියෙනවා. කෙටි කාලයක් තුළ මේක निराකරණය කරගන්න සමත්භාවයක් ආණ්ඩුව දක්වලා නැහැ. හින්දා අපි හිතනවා ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා තාම වගකීම් සහිතව හැසිරෙන්නේ නැහැ කියලායි අපිට පේන්නේ, හැඟෙන්නේ, දැනෙන්නේ. මොකද මේ සිදුවීම වුණාට පස්සේ තොරතුරු වාර්තා වුණා. ආරක්ෂක මණ්ඩලයේ සතිපතා කැඳවෙන එකට ජනාධිපතිවරයා සම්බන්ධ වුණාට අගමැතිවරයා සම්බන්ධ වෙලා නැහැ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධ වෙලා නැහැ. පොලිස්පතිවරයා සම්බන්ධුනේ නැහැ කියලා කියනවා. ආපු තොරතුරු පොලිස්පතිවරයා ජනාධිපතිතුමාට දුන්නා කියලා කියනවා. එතකොට දැන් විපක්ෂ නායකතුමා දැන් ඉන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා පහුගිය ඔක්තෝබර් 26 න් පස්සේ දින 52ක් මේ රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරා. එතකොට මේ බුද්ධි තොරතුරුත් ඒ කාලේට අදාළයි. අපි අහනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඒ කාලේ ඔබතුමා ආරක්ෂක මණ්ඩලයේ පැමිණියාද? දින 52 රටේ ආරක්ෂාව හිතුවද? ඒවා හිතන්නේ නැතුව ඔටුන්න පමණක් රැකගන්න හිතුවද? එතන බලනකොට මේ කිසිදු පාලකෙක්
මේ හිටපු වර්තමානයේ සහ පහුගිය කාලේ හිටපු අය වගකීම් සහිතව මේ රටට තමන්ගේ වගකීම් ඉෂ්ට නොකරපු නිසා අද සැලකිය යුතු බිඳ වැටීමකට රට ලක් වෙලා තියෙනවා. එහෙනම් අද රටේ බිඳ වැටීම සිදු වෙලා තියෙන්නේ මේ ආරක්ෂා විතරක් නෙවෙයි. ආරක්ෂක කුළුණ බිඳ වැටලා තියෙනවා. පහුගිය කාලේ ආර්ථික කුළුණ මේ රටේ බිඳ වැටලා තිබුණා. දැන් අධ්‍යාපනයේ බිඳ වැටලා තියෙනවා. කෘෂිකර්මාන්තයේ බිඳ වැටලා තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ බිඳ වැටලා තියෙනවා. ඉතින් දැන් රටේ ජනතාවට සමහරු පෙන්නුම් කරන්න හදනවා මේ විනාශය හමුවේ සමහරු පටු ලාභ ලබන්න මහන්සි ගන්නවා. රටේ ජනතාවට භීතියක් වුණාට මේ වෙච්ච සිදුවීම් සමහරුන්ට මේක ප්‍රීතියක් බවට පත් වෙලා තියෙනවා. රටේ ජනතාවට මේක පාඩුවක් අලාභයක් වුණාට සමහරු මේක ලාභ ලබන ව්‍යාපෘතියක් බවට මේක පත් කරගන්න හදනවා. එහෙනම් මේ ඇවිලිච්ච මහා ගිනි ජාලා වලින් සමහරු ජනාධිපතිවරණේ සුරුට්ටු පත්තු කරන්න සූදානම් වෙනවා. ඊළඟට ඔටුනු පළඳින්න මහන්සි ගන්නවා. ඉන්න පාලකයෝ මහන්සි ගන්නවා මේ සිද්ධිය තමන් ඔන්න විසඳුවා මේක ඉවර කරලා දුන්නා කියලා පාලන බලය තව දුරටත් තහවුරු කරගන්න. තව කට්ටියක් මහන්සි ගන්නවා ඔටුනු පළඳ ගන්න. එහෙනම් මේ භීතිය ඔවුන්ට ප්‍රීතියක් වෙලා මේ විපත ඔවුන්ට සැපතක් වෙලා මේ අලාභය ඔවුන්ට ලාභයක් බවට පත් කරගන්න මහන්සි ගන්න. ඉතිහාසෙම සිද්ධ වුණේ ඕක. ඉතින් දැන් අපි හිතනවා වගකීතු පාලකයෝ කණ්ඩායමක් මේ රටේ ඉන්නවා නම් දේශපාලනට වගකීමක් තියෙනවා නම් ජනතාවත් මේක තේරුම් ගත යුතුව තිබෙනවා. මේ රටේ ජාතික ආරක්ෂාව කියන්නේ අංකයක තමයි. ආරක්ෂාව විතරක් හදලා හොරකම ඉතුරු කරන්න පුළුවන් කමක් නැහැ. මේ මොහොතේ සමහර හොරු සූදානම් වෙනවා නම් පරණ හොරකම් වහගන්න නඩු යට ගහගන්න ඒකත් බරපතල ඛේද වාචකයක්. එහෙනම් අපි දකිනවා මේක හරියට තේරුම් ගන්න ඕනි, ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනි, ජාතික ආර්ථිකය හදන්න ඕනි, අපේ රටේ අධ්‍යාපනයේ නිසි පරිදි ලෝකෙට රටට ගැලපෙන විදිහට දෙන්න ඕනි. අධ්‍යාපනයේ හරි විදිහට ආවෙ නැතිනොත් මේක තුල ඝාතකයෝ ත්‍රස්තවාදීන් අන්තවාදීන් නිර්මාණය වෙනවා. එහෙනම් මේකට අධ්‍යාපනෙත් යම් වගකීමක් තියෙනවා. ඉතින් මේ රටේ සෞඛ්‍යද කෘෂිකර්මාන්තයද මේ සියල්ල නගා සිටවන්න පුළුවන් පාලනයකින් තොරව මේක කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් අපි පෙන්වා දෙන්න කැමති මේකේ පළමු ප්‍රහාරය එල්ල වුණේ අප්‍රේල් 21 වෙනිදා වුණාට දැන් දෙවෙනි තුන්වෙනි හතරවෙනි පස්වෙනි ප්‍රහාර එල්ල වෙමින් තිබෙනවා. ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ආර්ථිකයට. ඒ ප්‍රහාර එල්ල වෙන්නේ ජාතික ආරක්ෂාවේ තවත් දිශාවකට. එහෙනම් දැන් පාසල් වලට දරුවෝ එන්නේ නැහැ කියනකොට ඒක අධ්‍යාපනයට වැදෙන ප්‍රහාරයක්. දැන් සංචාරකෝ එන්නේ නැහැ කියනකොට, වෙළඳ පොළට පාරිභෝගිකයෝ එන්නේ නැහැ කියනකොට, ආයෝජකයෝ ලංකාවට එන්නේ නැහැ කියනකොට ඒක රටේ ආර්ථිකයට එල්ල වෙන ප්‍රහාරයක්. එහෙනම් අර ප්‍රථම ප්‍රහාරයෙන් පසු තවත් ප්‍රහාර එල්ල වෙනවා. ඒවා සමහර ඒවා ප්‍රථම ප්‍රහාර වලට වඩා බරපතල බව අපිව තේරුම් ගත යුතුව තිබෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැත්නම් පාලකයෝ සහ බලධාරීන් රටක් හැටියට අපිට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි අවධාරණය කරන්න කැමති මේ රටේ ජනතාවට විශේෂයෙන්ම මේ தත්ත්වය ඔබ ටිකක් ගැඹුරින් තේරුම් ගත යුතුව තිබෙනවා. අපි කැමති අවි ආයුධ ටික එකතු කරගෙන අල්ලගෙන යන එකට, අපි කැමති ආරක්ෂක අංශයේ ඇඳුම් නීති විරෝධීව තියාගෙන තියෙන තැන් අල්ලගෙන යන එකට. හැබැයි මේට වඩා ටිකක් එහාට ගිහිල්ලා අපි තේරුම් ගන්න ඕනේ ඔය ජාතික තවහීද් ජමාත් වගේ සංවිධාන සහරාලන්ගේ කණ්ඩායම් ඔලු විනාශ කරපුවා අල්ලගන්න එක කොහොමද අල්ලන්නේ? කඩු අල්ලනවා වගේ විකෘති වෙච්ච ඔලු අල්ලගන්න පුළුවන් කමක් නැහැ. මානසිකත්වය වෙනස් කරගෙන මරාගෙන මැරෙන්න, මේ රටේ අනිකුත් ආගම් වලට අලාභ කරන්න, ඒ වගේම අපේ රටේ ආර්ථිකය බිඳවට්ටන්න තරමට මනස හදාගත්ත තව කොච්චර රටේ ඉන්නවද? ඒ ටික අල්ලන්න ඕනේ. ඒක ඇහැට පේන්නේ නැහැ. ඒක බුද්ධ්‍යාංශ මෙහෙමලා ඒවා නිවර්දිව අල්ලාගත යුතුව තිබෙනවා. එවැනි කණ්ඩායම් අල්ලගෙන පුනරුත්ථාපනය කරලා දඬුවම් දෙන්න ඕන කට්ටිය දඬුවම් දීලා හොඳ සාමකාමී වටපිටාවක් මේ රටේ ගොඩනගන්න නැත්තම් ජනතාවට ඔවා තේරෙනවා. ඉඳ පාලකයේ තේරුම් ගන්න ඕනේ, බලධාරීන් තේරුම් ගන්න ඕනේ එවැනි සාමකාමී වටපිටාවක් හදන්න. එවැනි සාමකාමී වටපිටාවක් හදන්න නම් පළමුවෙන්ම පාලකයෝ දේශපාලනයේ වගකීමක් තියෙන සියලු දෙනා සාමයට එන්න ඕනේ. ඒ කට්ටිය එක තැනකට එන්න ඕනි, එක මුතුවකට එන්න ඕනි, රටේ වගකීමෙන් හැසිරෙන්න ඕනි, ආරක්ෂක අංශ ඒ විදිහට මෙහෙවන්න ඕනි. අන්නෙවෙනි මෙහෙයුමක් ඇතුළේ අපි හිතන රටට විශ්වාසය තහවුරු කරන්න පුළුවන්, ජාත්‍යන්තරයේ විශ්වාසය තහවුරු කරන්න පුළුවන්. එතකොට වෙළඳ පොළවල් වලට ජනතාව හේවි, අධ්‍යාපනයේට දරුවෝ හේවි, ඒ වගේම ආයෝජකයෝ නැවත එන්න පටන් ගනීවි, සංචාරක ව්‍යාපාරේ නැගිටින්න පටන් ගනීවි, රට නැගිටවන්න පුළුවන්. ඉතින් රට නැගිටවන්න බෑ අපි වෙන වෙනම කටයුතු කරන තාක් සහ මේ විපත තම තමන්ගේ පෞද්ගලික සැපත සඳහා පටු අරමුණෙන් පාවිච්චි කරන තාක් රට ගොඩ ගන්න පුළුවන් කමක් නැහැ කියන එක අවධාරණය කරන්න කැමතියි.